ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ දෙවන රාශිය ලග්නාධිපති සිකුරු ග්‍රහ නැත්තම් කිවි වූ වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නේ මෙන්නේ ආයුබෝවන්. ඉතින් මේ 2024 වසරේ දසවන මාසයේ ඔක්තෝබර් මාසයේ වෘෂභ ලග්න හිමි ඔබට කොහොමද කියලායි කතා කරන්න හදන්නේ. ඉතින් ඔබගේ ලග්නාධිපති සිකුරු ස්වක්ෂේෂ්ඨ භාවයෙන් ඔබගේ 6 වෙනතුර තැම්පත් වෙලාදී තමයි මේ මාසයේ ආරම්භ වෙන්නේ. ඉතින් ලග්න භාවය තුළ ගුරු තැම්පත් වෙලා ඉන්නවා. දෙවන ධනස්ථානයේ තුළ කුජ තැම්පත් වෙලා ඉන්නවා. චන්ද්‍රය 4 වෙනි භාවයේදී කේතු බුද්ධ රවි සංයෝගයේ ඔබගේ පස්වෙනි භාවයේ තුල ක්‍රියාත්මක වෙනවා. ශනි ග්‍රහය වක්‍ර භාවයෙන් ඔබේ දසවැන්නේදී රාහු ඔබගේ 11 වෙනි ඉන්නවා. මේ මාසයේ ආරම්භයේදී තිබුණ ගහ පීඨීම එකකින් පොඩ්ඩක් වෙනස් වෙනවා. ග්‍රහ අමාරු කීපයක් සිදු වෙනවා මේ මාසය අතර තුර. ඉතින් මේ පීඨීම් තුල ගද්දි අපි වෘෂභ ලග්නෙමගේ පොදු ඵලාපලයක් මේ මාස තුල කතා කරමු. හැබැයි මේක ඔබේ උපන් කෙන්සටහන් තුල පීඨීම් එක්ක මේ කියන සුභ අසුභ අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න එපා. මේ කියන දේවල් එක්ක ඉතා සූක්ෂම සකසතර දෙනින්ද 90%ක්ම ඔබට හරියන විදිහටම කියන්නේ. ඒ දේවල් තුල අසුභ වැඩිපුර කියවේවි. ගැටලුවක් කරගන්න එපා. වීඩියෝ අවසානයේදී කියනවා ඒ අසුබ අයින් කරගන්න හැටි, ඔබට ජීවිතය ජය ගන්න හැටි මේ ඔක්තෝබර් මාසය තුළ. ඉතින් ඔබගේ මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් අපි කතා කරමු ඔබගේ ධනය හැසිරීම, රැකිරක්ෂා, ව්‍යාපාර, ආදායම් මාර්ග වගේ කටයුතු තුළ කොහොමද මේ මාසය තුළ වෘෂභ ලග්න හිමියන්ට මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදයේ ඔබ සෑහෙන දුරට ඔබගේ ඉලක්ක, ඔබගේ අරමුණු මත පදනම්ව මේ මාසය ගෙවනවා. ඒ කියන්නේ මොකද්ද? ඔබගේ උත්සාහය, උනන්දුකාරීත්වය, විශේෂම මේ වෘත්තීය ජීවිතය තුළ, රැකිරක්ෂා ව්‍යාපාර තුළ ඉහළ යන කාල පරිච්ඡේදය. ඔබ
ඉන්න තත්ත්වයට පියවරක් හරි ඉදිරියට යන්න කල්පනා කරනවා, උත්සාහ කරනවා, ඒවට සැලසුම් සකස් කරනවා, ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අන්න ඒ දේවල් තුළ ඔබට අර ඇතිවෙන බාධාවල් තියෙනවන ඒ බාධාවල් ටිකක් අර ඔබව නැවතාය ආපස් අදින්ද මානසික වට්ටන්න හේතුකාරණත් වෙන. හැබැයි කිසිසේත්ම ඔය සුළු සුළු බාධාවල් මහා ලෙස මානසික බාධාවල් කරගන්න යන්න එපා. මොකද ඔබට ඒ දේවල් අභිබවා යමින් ඔබේ ඉලක්කය කරා යෑමට හැකියාවක් මේ ඔක්තෝබර් මාසය තුළ තියෙනවා. පැහැදිලිනේ කියන එක? ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් ඉදිරි දියුණුව කරා කටයුතු කරනවා, බාධා එනවා. ඒ බාධාවලට ඔබ පොඩි පසුබැහිමක් සිදු වෙනවා. අන්නේ පසුබැහිම සිද්ධ කරගන්න නැතිව ඒව ගැන ලොකුට හිතන්නේ නැතුව අදිෂ්ඨානයෙන් ඔබ ඉදිරියට යන්න ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය තියෙනවා. කලබල විය යුතු නැහැ. මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂම කාරණාවක් ඔබට කියන්න තියෙනවා. ඔබට රැකියාව තුළ යම්තාක් දුරට අර පැවරණ රාජකාරී ප්‍රමාණය වැඩි වෙනවා. ඔබට තරමක් දුරට කාර්ය බහුලත්වයක් රැකියාව ව්‍යාපාරය තුළ පවතිනවා. හැබැයි ඔබ ඒ දේ ඔබට එන බාධාවක්, ඔබට එන ප්‍රශ්නයක්, මේක හරි කරදරයක් කියලා හිතන්න යන ප්‍රමොද මේ කාලේ මේ රැකියාව එපා වෙන තත්ත්වෙක චුට්ටක් පේන්න ඕනේ. නිකන් රැකියාව මේ රැකියාව දැන් ඇති කළා පුදුම වැඩක්, කොච්චර වැඩ කරක් හොඳකුත් නැහැ, වැඩි වැඩි කියන්නේ දියුණුවකුත් නැහැ, අර හොඳ කාගෙත් හොඳක් අහන්න වෙන්නෙත් නැහැ. අන්න ඔය වගේ තත්ත්වයන් ඔබේ හිතට දැනෙනවා නෑ, එහෙම කරන්න එපා. මොකද මේ තත්ත්වය අතිශයින් తాවකාලික කාලපරාසයක් තුළ පවතින තත්ත්වයක් පමණයි. වෘෂභ ලග්න හිමියන්ට මේ කාලය අතිශයම යහපත්, කොහෙත්ම කලබල විය යුතු නෑ. අර తాවකාලික පුංචි පසුබෑම, මොකද හොඳ කාල පරිච්ඡේදයන් තුළ පුංචි පුංචි පසුබෑම් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් මේ උදාහරණ දෙන. ඒක නිසා අධික ලෙස මානසිකව ඇදවැටෙන තත්ත්වයෙන් ඔබ මිදෙන්න තරේ මතක තබා ගත යුතුම වෙනවා. මොකද ඒ තත්ත්වයෙන් ඔබ ඇද වැටුනොත් අර ඔබ මේ කියන්නේ ටිකක් අර නැගිටින්න අපහසුතාවයක තත්ත්වයක් යන. ඒ නිසා කොහොම හරි මේ වෙලාවේ හිතේ අදිෂ්ඨානයේ ශක්තියෙන් අර අපේ සරල වචන කිව්වොත් ගේම ගහන්නම වෙනවා. මේ කාලේ ඔබ අනිත් අයව ඔබේ මතය තුළ ඔබේ වචනය තුළ අර කොටු කරලා තියාගන්න පාලනය කරන්න ඔබ හරි දක්ෂයි. මේ කාලේ ඔබ උත්සාහ කරනවා ඒක. ඔබ හරි කිව්වොත් ඒ මතය තුළ රැකියා කරන ස්ථානයේ සියලු දෙනාම සිටිය යුතුයි කියන තැනට ඔබ වදනවා. හැබැයි ඔබගේ උත්සාහයත් එක පැත්තකින් 80% 90% සාර්ථකයි. අනිත් අය ඇත්තටම ඔබේ වචනයට ආව නැතුව ඔබ කියන දේ අහනවා. හැබැයි ඒ අහන තැනදී ඔබ තව ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද ඔබේ වචනේ අහලා ඔවුන් ක්‍රියාත්මක වෙලා හරි ගියොත් ගැටලුවක් නැහැ. හැබැයි දුරදිග හිතන්න තෝ තීරණයක් කරා ඔබ කියන දේ අහලා ඇද වැටුණොත් ඔබට තමයි හැමෝම ඇගිල්ලෙන් දික් කරන්නේ. ඒක හොඳ මතක තියාගන්න. මොකද මේ කාලේ තමන් හරි කියලා තමන් හිතන හැමදේම කරන්න උෂභ ලග්න හිමියා පෙළඹෙනවා. ඒක නිසා ඔය රැකියාව ඒවා සාමාන්‍ය ජීවිතයේ ලොකු ගැටලුවක් නොවුනට ඔය රැකියාව ව්‍යාපාරය මොකක් හෝ තත්ත්වයන් තුළ ඔය වෘත්තීය තත්ත්වයන් තුළ තීන්දුව తీරන ගද්දී එහෙම අනවශ්‍ය කලබලෙන් හදිසියෙන් හිතරෙන දේවල් හිතරෙන ඒ වෙලේදී දින දේ ඉක්මන්කාරීත්වය තුළ කරන්න උත්සාහ දරන්න එපා. බුද්ධිමත තීන්දුව తీරන කරන්නේ නැත්නම් අර ඇඟිල්ල දික් කිරීම ඔබට එන්නේ තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් වෘෂභ ලග්න හිමියා ඒ තුලින් ප්‍රවේශම් විය යුතු එක මහා තත්ත්වයන් නොවුනත් අර ඔබේ අද යම්කසේ ඔබ විශ්වාස කරන පුද්ගලයන්ට ඔබ ගැන තියෙන ප්‍රතිරූපෙන හානි වෙන්න පුළුවන් ඕන ආය ඔබ විශ්වාස නොකර ඉඳී දෙනවා. ඒකෙන්ද අනිත් පැත්තේ කිසිම ආකාරයකින් වෙන කිසිම කෙනෙක්ව ඔබ අර අපි කියන රෙකමන්ඩ් කරන්න යන්න එපා. ආයා හොඳ කෙනෙක් අනේ ඒ වැඩේ කරන්න, එයා හොඳයි හොඳයි අයිහෙම කරන්න එපා. මොකද හේතුව ඔබ අන්තිමට ඒ රෙකමන්ඩ් කරලා කවුරු හරි ඔවුන් එක්ක වැඩ කරද්දී ගැටලුවක් මතුවෙද්දී ඔබට තමයි ඇඟිලි දික් වෙන්නේ. අනේ ඒක අනිත් අයව ගැන මොකද අනිත් ඔබ නෙමෙයි අනිත් අය. ඒක නිසා අනවශ්‍ය විදියට අනිත් අය රෙකමන්ඩ් කරන්න යන්න එපා. ඒ දේ තුල ගැටලුවක් වෙනවා. අතරමැදියෙක් වගේ ඉඳලා දෙන්නෙක් අතර ගනුදෙනුවකට සම්බන්ධ වෙන්න එපා. හිතවතෙක්ට සල්ලි වගේක් හොල වෙනවා, තව හිතවතෙක් සල්ලි වගේක් දෙන්න කැමති. හැබැයි අතරමැදියා ඔබ කිසිම හේතුවක ඒක කරන්න එපා. ඔබට තමයි දෝෂාරෝපණ දෙපැත්තෙන් වෙන්නේ. අන්න ඒක නිසා ඔය ණයට අපට අස්සම් කරන්න අප වෙන්න මේ කාලයේ වෘෂභ ලග්න හිමියාට යන්න එපා. මොකද ඒ දව මේ කාලයේ හරි විසම සහිත කාලයක් ඒ සම්බන්ධ කරදලා. ඇයි විසයි කියන්නේ? මේ දේ තුල පුළුවන් තරම් එන්නේ ඍණාත්මක වැරදි පැත්තට දේවල්. ඔබට අසතුටුදායක දේවල්. ඔබට හානි කර දේවල්. මොකද ඔබ හොඳක් කරන්නේ හිත හොඳ වැඩිකමට තමයි. අනේ අර මනුස්සයා අසරණලානේ. ඉතින් මේ මනුස්සයෙන් ඉල්ලා දෙනවනේ කියලා මැදිහත් වෙනවා. අන්තිමට අර වඳින්න ගිය දේවල් එහි කඩා වැටෙනවා වගේ. ඔබට හඳනේ නරක දෙපැත්තෙම හොඳ නෙමෙයි. අනේක නිසා ඒ පැතිලින් පොඩක් ප්‍රවේශම් වෙන මේ චුට්ටක් අර පැහැදිලිව කියන නිසා මම පොඩ්ඩක් අර දීර්ඝ පොඩි විස්තරයක් කළේ. මොකද ওই තත්ත්වයන් තුළ ඔබ වැටෙන්න යන්න එපා. හැබැයි කොයි කටයුත්තක් කළත් මේ කාලේ
ඒ දේවල් තුළ අර ඔබට යම්කිසි ධනයක් ලැබෙන් හේතු කරන්න දැන් මේ කාලේ ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් දැන් සුළුවෙන් හරි ව්‍යාපාරයක් කරනවා රැකියාවක් නැහැ රැකියාව හොයන කෙනෙක් වෙන්න පුළුවන් අන්න ඔබට මේ කාලේ කුමන හෝ තත්ත්වයන් තුළ ඔබට අතට මුදලක් ලැබෙන යම්කිසි කටයුත්තකට ඔබට සම්බන්ධ වීමට හැකියාව පතුන ඒ වගේම ඔබ මොකක් හෝ දෙයකට යොමු වුණොත් ඒ දේ තුළ දැන් ඔබ ඉගෙන ගන්න දෙයක් කරන ගමන් ඒ ඉගෙනීම තුළින් ඔබට මුදල් උපයන්න හැකියාව පවතිනවා. අන්න ඒ වගේ මේ කාලේ පොඩි පොඩි අර ව්‍යවසායකත්ව මානසිකත්වයක් තුළ වෘෂභ ලග්න හිමියා ඉදිරියට යන කාලයක්. ඒක අතිශයින්ම යහපත්. මොකද මේ ඉදිරිය වෘෂභ ලග්න හිමියන්ට අර දියුණුවේ මන්ට දැන් හැබැයි මේක මම අවුරුද්දක් තිස්සේ කියනවා. පහුගිය වසරේ ඔක්තෝබර් මාසෙන් තමයි මම වෘෂභ ලග්න හිමියන් කියනවා ක්‍රියාත්මක වෙන්න කියලා. ඔන්න දැන් අවුරුද්දකුත් ගෙවිලා මේ ඊළඟ ඔක්තෝබර් මාසෙත් ඇවිල්ලා. රාහු කේතු මාරුවනේ පහුගිය ඔක්තෝබර් මාසෙනේ බොර ගිහිලා බලන්න මේ වීඩියෝ වෘෂභ ලග්න හිමියන් කියලා තියෙන හොඳම කාලයක්. විදේශ මුදල් හම්බ කරන්න හොඳම කාලය විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන අය වගේම ලංකාවේ ඉඳන් ඔය විදේශ ව්‍යාපාර ඒ රැකියා නැත්නම් ඒ සම්බන්ධයෙන් කරන කටයුතු තුළ නැත්නම් මෙහි ඉඳන් කරන ඔන්ලයින් වෙළඳාම් තුළ නැත්නම් ඔය YouTube සමාජ මාධ්‍ය ඔස්සේ කරන යම්කිසි එක එක ව්‍යාපාර කන්ටෙන්ට් ක්‍රියේටර් වෙන්න පුළුවන් ඒ හැම දේ තුළම වෘෂභ ලග්න හිමියාට ඉපෙයි මැතින කාලයක මේ ටිකේ පුංචි පසුබෑමක් තියෙන්න පුළුවන් ඒ පසුබෑම තියෙන්නේ මේ තාවකාලික තත්ත්වය හැබැයි ඒ පසුබෑම ඔබ ආශිර්වාදයක් කරගන්න. ඇයි පසුබැස්සේ? අන්න ඒ හේතුව හොයාගන්න. එහෙනම් මේ පසුබැහිම తాවකාලිකයි. හැබැයි ඒ පසුබෑම ආශිර්වාදයක් කරගෙන ඒකට තව ඔප්ෂන් එකක් හොයාගන්න. තව ටිකක් ආදායමක් ලැබෙන දෙයක් කරන්න. එහෙනම් එතකොට මේ අර පසුබැස්ස ආදායම් තත්ත්වය ඔන්න නොවැම්බර් මාසේ මැද භාගයකදී හරියනවා. අන්න ඒ වෙද්දි අර පහුගිය ආදායම් මාර්ගය ඒ ලෙසම ක්‍රියාත්මක වෙද්දි ඔන්න ඔබ තවත් අලුත් ආදායම් මාර්ග උසකසලා. එහෙනම් ආදායම් තත්ත්වය ඉහළ යනවා නේද? අන්න ඒ தത്വයට හොඳ ආරම්භය ගන්න උපක්‍රමශීලී සැලසුම් සහගත සකසුරුවම් ගමනක් යන්න ඔබේ ආර්ථික මේ தත්යන් තුළ යහපත ළඟා වෙන කාල පරිච්ඡේදය. ඒ වගේ මේ කාල සීමාව තුළ යනතන ඔබට අර අනිත් අයගෙන් ඔබට සැප සම්පත් භුක්ති විඳින්න ලැබෙනවා. අර සුව පහසුවෙන් කටයුතු කරන්න ලැබෙන කාල කියන්නේ වෘත්ති කටයුත්තක් සඳහා ඔබ ගමනක් බිමනක් ගියත් ඒ ඔබට ඒ කටයුතු කරන් යන්න අවශ්‍ය කරන පරිසරය සැකසෙනවා. ඊට අවශ්‍ය කරන අර ඔබට මනස ව්‍යාකූලත්වයෙන් තොරව පවත්වා යන්න හැකියාව පැවතිනවා. ඒ අවශ්‍ය කරන දේ අවශ්‍ය වෙලා ලැබෙනවා. විදෙස් ගත වුණත් මේ කාලේ ඒ තත්ත්වය තියෙනවා. ඒකෙන්ද ටිකක් සුව පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් තමන්ගේ වෘත්ති කටයුතු සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා මේ කාල සීමා තුළ. ඒ දේ උපරිම ප්‍රයෝජන අරගෙන ඔබ ඔබගේ ඉලක්කය කරා යන්න උත්සාහ දරී යුතුම කාල පරිච්ඡේදයක් තමයි මේ කාල පරිච්ඡේදයේ වෘෂභ ලග්න හිමියන්ට. ඉතින් ඒක නිසා ඔය කිසිම ආකාරයෙන් පුංචි පුංචි පසුබෑමක් අර ආර්ථික මේ තත්ත්වයන් තුළ තියෙන එක ලොකුවට ගණන් ගත යුතු නෑ. ඒක ආශිර්වාදයක් කරගෙන ඔබ තවත් ආදායම් මාර්ග සකසා ගන්න තමා උත්සාහ දැරිය යුත්තේ. මේ කාලේ ඔය গুপ্ত දේවල් සම්බන්ධයෙන් හිත යොමු වෙනවා වැඩි. ආගමික කටයුතු වලට ඒ පැත්තට යොමු වෙනවා. ඊටත් අමතරව ඔය গুপ্ত කාර්ය දේවල් යන්ත්‍ර මන්ත්‍ර වෙන්න පුළුවන්. නැත්තම් ඔය දැන් යම්කිසි ආකාරයෙන් গুপ্ত විද්‍යා බටහිර පැත්තර තියෙන දේවල් තියෙනවා. අර ඒ වගේ දේවල් ගැන හොයන්න සැඟවුණු දේවල් හොයන්න අන්න පොඩ්ඩක් හිතට යන කාලයක්. ඒ දේවල් එක්ක ජීවිතේට ඒ දේවල් යොදා ගනිමින් ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න උත්සාහ දරන කාලයක්. හැබැයි මෙහෙමයි, ওই දේවල් තුල නැත්තක් නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක බොරු කියලා කියන්නේ නැහැ. හැබැයි කරන බහුතරයක් බොරු කරන්නේ. ඒක නිසා චුට්ටක් ඒ දේවල් වලට අහු වෙන්නේ නැතු ඉන්න තාක් යහපත් වේවි. ඒ වගේම මේ කාලේ අර සතුරු වුණත් මේ කාලේ පොඩ්ඩක් මෙල්ල වෙන කාලය. බලවත් ලෙස ඔබට හතුරුකම් කරන්න ඉන්න අය ටිකක් පසුබසින කාල පරිච්ඡේදය. ඒ දේ තුලත් අර ඔබගේ යම්කිසි වික්‍රමාන්විතය තව ඔබගේ දෙන පෞර්ෂය අර වැඩි වෙන කාලය. ඒක හේතු කොටගෙන ඔබට ප්‍රශ්න ඇති කර වෘත්තිය කරන තැන හෝ වේවා, ඔබ ව්‍යාපාර තුල හෝ වේවා, කුමන හෝ තත්ත්වයන් තුල ඔබට යම්කිසි බාධක කියලා තරඟ කරපු අය ඔබත් එක්ක, ඔබට සතුරුකම් කරපු අය, ඔබේ කකුලෙන් ඇදපු අය සෑහෙන දුරට මැඩපවත්වන කාලයක් මාසයක් මෙන්න මේ කාල සීමා තුළ. හැබැයි චුට්ටක් ප්‍රවේශම් වෙනකොට මේ ව්‍යාපාර කටයුතු නිසා මම කිව්වා ඔබට තැන් තැන් වල යන්න වෙනවා, රැකියා කටයුතු නිසා තැන් තැන් වල යන්න වෙනවා, අර ඔබ සුපුදු වාසස්ථානයෙන් පොඩක් ඈත් වෙන්න වෙනවා. එතකොට ඒ දේ තුළ ඔය ගිහින් තැන් තැන් වලින් ආහාර ගද්දි පොඩක් ප්‍රවේශම් යුතුයි. ඒක සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවල කිය යුතු දෙයක්. නමුත් මේ වෘත්තියත් සම්බන්ධ වෙනවා එතනදී. මොකද වෘත්තිය කටයුතු සඳහා තමයි මේ කාලේ ඔබට එහෙම යන්න එන්නේ වැඩි වශයෙන්. අන්න ඒ නිසා ඔය ආහාර විෂවීම් තත්ත්වයන් ඒ තත්ත්වයන් නම් ඇති වෙනවා. ඒ වගේම අර තැන් තැන්වල අර ඔබට නුපුරුදු තැන්වල ගියාම අලුත් අය අඳුරගන්න ලැබෙනවා. ඒ දේවල් තුළ අයහපත් ආශ්‍රයන් සඳහා යොමු වෙන්න ඉඩ කඩ පවතිනවා. ඒක සමට අයහපත් ආශ්‍රයන් කියන්නේ මේ කාන්තා පුරුෂ පාර්ශ්වය තියෙන ඔය
අනියම් සබතා විතරක්ටේ මේ හිත මිතුර සමගම් ගැන එකම පාර්ශය තුළ මිතුරෝ මිතුර යම්බුණ ගැහිලා අන්න ඒ ගොල්ලු නිසා නොම ගැනසුල් ඔවුන් නිසා ඔබ කවදක්වත් නොකරපු දුස්සීල ක්‍රියාවලට යොමු වෙන්න වැරදිවලට යොමු වෙන්න ඒ වගේ මාරමං කිව්වාගේ අනියම් සම්බන්ධතා ඇති කරගන්න ඒ දේවල් තුළ අනවශ්‍යති බැඳීම් ඇති කරගන්න අන්න ඒව නිසා පොඩ්ඩක් වැරදිවලට ඇබ්බැහි වෙන්න හේතු කාරණා යෙදිය හැකි අන්න ඒක නිසා වෘෂභ ලග්නෙමියා පොඩ්ඩක් මේ කාල සීමා තුළ ඒ සම්බන්ධතා ගුණ අලුත් අය ආශ්‍රයට පත් කරගද්දි ප්‍රවේශම් විය යුතුම කාල පරිච්ඡේදය පෞල් ජීවිත කුටුම්භ ජීවිත ගැන විශේෂයෙන්ම කතා කරොත් මේ කාලේ ඔබට මේ විශේෂ මව්පාර්ශ්වයේ ඥාතීන්ගේ මව්පාර්ශ්වයේ හිතවතුන්ගෙන් ලාභ ප්‍රයෝජන උදව් උපකාර ලැබෙන කාල පරිච්ඡේදය. ඔන්න ඔබ මේ කාල පරිච්ඡේදයේ මව්පාර්ශ්වයෙන් ඔබට ලැබෙන තිබෙන දායාදයක් තිබ්බනම් යම්කිසි ආකාර උරුමයේ යුතු දෙයක් තිබුණා නැත්නම් මොකරි නීතිමය කඩොත්තන් නිසා බාධක බාධා වෙලා දෙයක් තිබුණා ලැබෙන දෙන දයන් ඔන්න ඒ දේවල් ඔබට ලගත් වෙත ළඟා කරගන්න හැකියාව පවතින කාලය නිසා මේ සම්බන්ධයෙන් වැඩිපුර උත්සාහ කරන මේ කාලේ යම්කිසි සම්මතයකට එළඹිලා දැන් නඩු කටයුත්තක් වෙන දෙයක් වුණත් ඒ පිරිස අතර සම්මතයකට එළඹිලා කතා බහ කරලා ඒ දේ නඩුව ඉවත් කරගෙන ඔබට වාසි වෙන ආකාරයෙන් ඒ දේවල් ලබා ගන්නත් මේ කාලේ වැඩි හැකියාවක් තියෙන නිසා පුළුවන් තරම් මේ කාලේ සෙමන උත්සාහ කරන්න. හැබැයි මේ පවුල් ජීවිතේ කුටුම්භ ජීවිතය ඇතුළේ දෙන පොඩ්ඩක් අර සැමියා බින්ද කියන පාර්ශ්වය තුළ සම්බන්ධතාවයේ චුට්ටක් ඈත් වෙන කාලයක්. දැන් ඒක වෘත්තීය තත්ත්වයන් තුළත් ඈතර යන්න වෙනවාකමනේ. අන්න ඒක මෙතන සම්බන්ධ වෙනවා. ඒතර පවුලේ කෙනාගෙන් ටික ඈත් වෙනවනේ. හැබැයි එහෙම නොගින් gedara ඉන්න අයට උනත් මේ කාලේ පොඩ්ඩක් තමන්ගේ සැමියා බින්දව දැනෙන්නේ නැති කාලයක්, ආදරේ දැනෙන්නේ නැති කාලයක්, චුට්ටක් දෙදෙනා අතර සම්බන්ධතාවය පොඩ්ඩක් ඈත් වෙනවා. එක ඇඳේ නිදාගත්තත් දෙදෙනා අතර අර සම්බන්ධතාවයක් නැහැ. දෙන්නත් දෙපැත්තක ඉන්නා වගේ, ගෙවල් දෙකක ඉන්නා වගේ එක gedara හිටියත්. ඔන්න ඔය වගේ තත්ත්වයන් චුට්ටක් වෘෂභ ලග්නෙමන පෞද්ගලික කුටුම්භ ජීවිතය තුළ දැනෙනවා. හැබැයි ඒකත් හේතුවක් වෙන ඔබ ඔය වෙනත් වෙනත් සම්බන්ධතාවලට යොමු වෙන්න. හැබැයි මේ తాවකාලික තත්ත්වයන් තුළ ඒ දේවල් නිසාවෙන් ඔබ වැරදිවල යොමු වුණොත් අර ඔබට පසු කාලින ගැටලු මතු වෙන්න පුළුවන්. ඔබට ඔබම එපා වෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න මේ කාල පච්චය තුළ. සමහර සැමියා බිරිඳ මේ කාලේ වෙනස් වෙනත් සම්බන්ධතාවලට පැටලෙන්න පුළුවන්. නැත්නම් ඔබට ඔබ ගැන තියෙන ටිකක් ආකර්ෂණය අවධානය අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තුළදී බුද්ධියෙන්ම කටයුතු කරන්න උත්සාහ කරන්න. නැත්නම් සැමියා බිරිඳ අනවශ්‍ය පැටලි සම්බන්ධයෙන් පැටලුණා කියලා ඔහුට හෝ ඇයට රිද්දන්න ඔබ වෙන ඒවල් පැටලෙන එකවත් ඔබ ප්‍රතික්ෂේප කරනවා කියලා ඔබ ගිහින් වෙන කෙනෙක්ගෙන් ඒ අවශ්‍ය කරන දේවල් සපයා ගන්නවත් උත්සාහ දරන්න එපා. ඒ මොකද හේතුව මම කිව්වනේ අර මුලින්ම කියලා පටන් ගත්තේ හැමදේම ඔබ හිතන දේවල් හරි කියලා හිතනවනේ මේක. ඒක නිසා ෂණික තීනු තීනු ඔය සම්බන්ධතාව තුලත් ගන්නවා. සමහර කර ඔය සම්බන්ධතාව පවත්තන් නැතුව ඇති ඔබේ සැමියා බිරිඳ. හැබැයි ඔබ ඒ ගැන සැක කරනවා තද බලලෙස. ඒක ස්ථිරත් කරගන්න. අන්න ඒක නිසා ඒ වගේ තීන්දුව තීරණ දෙන ඔය හදිසි තීන්දුව තීරණ ගන්න යන්න එපා. සමහරු මට දෝෂාරෝපණය කරලා මේ මොනවාද මේ කියන්නේ කියලා. නෑ, මේව තමයි ජීවිතවල දෙන ගැටලු. ගොඩාක් අපි විසඳාගත යුතුයි. මොකද ඕවා තමයි මානසික පීඩා, චිත්ත පීඩා බඩ පත් වෙන. ඒ නිසා මම ඒවා යන්න පුළුවන් උප්පරිම තැනට ගිහිල්ලා මම ඔබට කතා කළේ ඒකයි. ඒ නිසා ඔබ ඔබේ පැත්තෙන් ගොඩක් සැලකිලිමත් වෙලා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඕන මේ කාල සීමාව තුළ. මේ කාල සීමාව තුළ පියාට එතරම්ම යහපත් කාලයක් නන් නෙවෙයි. මොකද පියාට පොඩි පොඩි රෝගාබාධ අනතුරු සිදුවීම, පුංචි පුංචි මාරක සිදුවීම ඉඩකඩක් පවතින නිසා පොඩ්ඩක් පියාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වගේම අර පොඩ්ඩක් පියා ගැන වැඳට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන වග බලාගෙන නැත්තම් පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වෙන් හාරි කර දේවල් වෙන්න හැකියාව පවතිනවා. හැබැයි වියෙහි දන්නම් පාලනය කරගත යුතුම වෙනවා. මේ කාලේ පොඩ්ඩක් අර ලෝභකම ටිකක් අඩු වෙන කාලයක්. හැබැයි ලෝභකම කියන දේ අර ලෝභකම හොඳයි කියනෝ නෙමෙයි. නමුත් තමන් තුළ යම්කිසි ආකාරයෙන් අර සොයන් පාලනයක් වියදම් තුළ අත් කරගත යුතුයිනේ. අර ඒ දේවල් නැති වුණාම තමන්ගේ අර තැන්පත් ධනය කඩා කප්පලන. මොකද මේ කාලේ සීමාවක් නැහැ වියෙහි දන් තුළ. හැබැයි ඉතින් පිනට දහමටත් යොමු වෙනවා. ඒ තුළත් වියදම් කරනවා. හැබැයි ඒ දේවල් ටික ඔබේ අනාගතය දුරදිගත් බලන්න නම් මොකද නැත්තම් ඔබට මේ වේදම් පාලනය කරගන්න බැරුව අන්න ලැබෙන දේ ආදායම් මදි වෙන්න පුළුවන් මේ වැයපස ඉහළ යාමත්. ඒ නිසා පොඩ්ඩක් මේ කාලේ අනිවාර්යයෙන්ම වේදම් ගැන සැලකිලිමත් කටයුතු කරන් යන්න. මේවා කාලේ සීමා තුළ ඔන්න දරුවන් පිළිසින ගැනීම බලාපොරොත්තු වුණා නම් පුත්‍රයන් වැඩිපුර පිරිමි දරුවන් ලබන්න හැකියාව ලැබෙනවා. වගේම දැනට පිරිමි දරුවෝ ඉන්නවනම් ඔවුන් ටිකක් තවත් ඔබට ලඟ වෙනවා මේ කාලේ. ඔබට ඔබේ ආදර රැකවන්න ඔවුන් හොයනවා. ඔබත් ඔවුන්ට ගොඩක් ආකර්ෂණය වෙනවා. ඔවුන් ගැන කටයුතු කරනවා මේ කාලේ. දැන් දුවෙක් පුතෙක් දෙන්නෙක් ඉන්නවනම් ටිකක් පුතාට මේ කාලේ ඔබේ වැඩි නැඹුරුවක් පෙන්වුම් කරන කාල පරිච්ඡේදයක්. ඒක නිසා මෙම්ම චොට්ටක් අර අනිත් දරුවගේ හිත රිද්දෙන්න තුවෙන්න කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද මේ වෙලায় පුතු ආදරය හොයනවා, අම්මගේ වැඩි වශයෙන් තාත්තගේ වැඩි වශයෙන් මේ ආදරය හොයනවා. ඒක නිසා දීනියු මගහැරෙන්න ඉඩකඩ පවතුන. ඒක නිසා එහෙම කිව්වේ. ඒ වගේම මේ කාලේ තරමද්දුරට මේ විවාහයන් බලාපොරොත්තුන් හිටපු අයට චුට්ටක් අර
විවාහයන් ඉක්මං වෙනවා. හැබැයි ඉක්මඟන විවාහයන් තුළ අර පස්සු කාලින පසුතැවිලිකම් ඇත්තෙන මම මේ ගත්ත හදිස්සියකට තියෙන්නේ. හරිද, මේ හිතපු කෙනා නෙමෙයි නෙමෙයි යන ඔය වගේ විදිහට පොඩි රැවටීමකට ලක් වෙන ඒවට හේතු කරන්නේ නැතනම් නැත්නම් සමහරක් රට හදිස්සි විවාහ සිදු වෙනවා ඔබ දන්නේ නැතුව ඒ කෙනා වැඩි හොයන්නේ නැතුව සමහරට එයා කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. අන්න ඔය වගේ තත්ත්ව ඇති වෙන්න ඉඩකට පවතිනවා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඒ තත්ත්වයන් තුළ. අනිත් පැත්තෙන් අධ්‍යාපනය කරගත්තත් අධ්‍යාපනය වශයෙන් නම් අතිශයම යහපත් කාල පරිච්ඡේදයක් මේ කාලේ ඥානවන්ත භාවය විශේෂම ගණිතය සම්බන්ධ විෂයන් ගණිත විෂයන් වලට වැඩි වශයෙන් ඉංජිනේරු තාක්ෂණික විෂයන් වලට වැඩි වශයෙන් දක්ෂතා පෙන්වන කාල පරිච්ඡේදය. ඔබේ ඒ තාර්කික දැනුම වර්ධනය වෙනවා, තාර්කික බුද්ධිය ඥානය වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ දේ තුළ ඔබ ප්‍රායෝගිකව ඔබේ අධ්‍යාපන කටයුතු තුළ සාර්ථකත්වය අත්කර ගන්නවා. වගේම විශේෂයෙන්ම මේ අර ලියන විභාග වලට වඩා ප්‍රායෝගික විභාග තුළ ඉහළ ලකුණු සාමාර්ථ ලබන්න හැකියාව පාදිනවා. ඒ කියන්නේ හැම වෙලේම ප්‍රායෝගිකත්වයේ වැදගත්ම වෙන්නේ අන්න ඒ පැත්තෙන් ඔබ ගොඩාක් ඉදිරි. ඒ නිසා ඔය සම්මුඛ පරීක්ෂණ වලින් හැම ඉහළින්ම සමත් වෙන්න ඔන්න වෘෂභ ලග්න හිමියන්ට, තරුණ තරුණියන්ට, දරුදරයන්ට හැකියාව පාතිනවා. තරඟ වලින් හැකියාව ලැබෙන උසස් ඉගෙනීමක් ලබන්න, හොඳ කාල පරිච්ඡේදයක් අර සියලු විෂයන් කෙරෙහි සියලු විද්‍යාවන් කෙරෙහි ඔබගේ දැනුම වර්ධනය වෙනවා. වගේම අලුත් විෂයන් ගැන තාක්ෂණය ගැන හොයන්න, ඒ ගැන අත්හදා බලන්න, ඒ දේවල් කරන්න, ඒවා ඔබගේ වෘත්තීමේ දියුණුවට මුදල් ලිපීම සඳහා යොදා ගන්න මේ කාලේ වෘෂභ ලග්න හිමියා අතිශයින් දක්ෂයි. අන්න ඒක නිසා මේ කාලේ උපරිමයෙන්ම ඒ සම්බන්ධ කටයුතුවලදී යොමු වෙන්න ඔබ පාසල් අධ්‍යාපනය ලැබන කෙනෙක් වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපනය ලැබන කෙනෙක් වෙන්න පුළුවන්, වෘත්ති අධ්‍යාපනය ලැබන කෙනෙක් වෙන්න පුළුවන්, විදේශගත අධ්‍යාපනය ලැබන කෙනෙක් වෙන්න පුළුවන්. කුමන හෝ තත්ත්වයන් තුළ පැවතියත් මේ කාලේ ඔබ ඉගෙන ගන්නා දේ තුළ ඔබට ප්‍රබල දියුණුවක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඉගෙන ගන්න ගමන් ඉපෙීමක් කරනත් හැකියාව පවතින. දැන් විදේශගතලා ඉන්න අය හිතනවා ඇයි මේ අපි ගැන කියන්නේ නැත්තේ, අපිත් ගැනත් කියන්න ඕකේ නෑ. මේ කියපු හැම කාරණාම ඔබ ලෝකෙ කොහේ හිටියත් වළංගුයි. ඒ රැකියාව සම්බන්ධයෙන් කියපු කාරණාවල්, සම්බන්ධතා පිළිබඳ පෞල් ජීවිතය ගැන කියපු කාරණාවල්, අධ්‍යාපනය ගැන කියපු කාරණාවල්, සියලු දේ මේ විදේශගත වෙලා ඉන්නටත් එකමයි කියන්නේ. ඒක නිසා ඔබ මේ කියන දේවල් හොඳට ඔළුවට අරගෙන ආ චූටි චූටි තියෙන තත්ත්වයන් වෙනස් කරගෙන මේ අති බහුල වශයෙන් තියෙන යහපත ළඟා කරන්න උත්සාහ කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ සෞඛ්‍ය සම්බන්ධන පිරිහීම් ඇති වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා විශේෂයෙන්ම මේ තමන්ගේ සෞඛ්‍ය රෝගී තත්ත්වයන් අසනීපකාරී තත්ත්වයන් ගැන ගොඩාක් සැලකිලිමත් විය යුතුයි. මේවා මේ අර සුළුවෙන් තකන්න යන්න එපා. මේ කාල සීමා තුළ විශේෂයෙන්ම මේ යටිබඩ පහත වඩා ආශ්‍රිතව විශේෂද ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙන්න, ඒ දේවල් තුළ ඔබට තරමක් දුරට හානි කර දේවල් නෙමෙයි බය කරන්න මේවා කියන්නේ. මූලික අවදීදීම ඒ දේවල් වෛද්‍යබෙස් මත නැති කරගන්න. නැත්නම් ඔබ ඔය පොඩි පොඩි අසනීපදෙදි දැන් ගණන් ගන්න. යටිබඩ රිදෙද්දී බඩ නිතර නිතර කොර වෙනවා, ඔළුවේ පිටිපස්ස කැක්කුම එනවා. අන්න ඔය වගේ තත්ත්වයන් ටිකක් බහුලයි මේ කාල වෘෂභ ලග්නෙමියන්ට. එතකොට ඒ දේවල් සුළුෙන් තකන්න එපා. ඒවට ගිහිල්ලා නිසි වෛද්‍ය උපදෙස් ගන්න, ඒ කරන් දෙන පරීක්ෂණ ටික කරලා ඒ ආරම්භක තත්ත්වෙදී මේ දේවල් නැති කරගන්න, ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර, ඒ කරන්න තියෙන පිළියම් පිළිවෙත් ටික කරන්න උත්සාහ කරන්න. එතකොට අර මේවා දුරදිගයන් නැති තත්ත්වෙන් බේරගන්න පුළුවන්. හැබැයි ඔය බඩ සම්බන්ධයෙන් කාරණා තුළ ආහාර විශේෂයෙන්ම මුලින්ම කිව්වා වගේ ඒ දේවල් තුළ ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලාගන්න. ඒ දේවල් නිසා රෝහල් ගත වෙන්න, නිතර නිතර රෝහලට යන්න එන්න, බෙහෙත් ගන්න යන්න, එකපාරක් බෙහෙත් ගත්තර හරියන්නේ නැහැ, තව පාරක් බෙහෙත් ගන්න වෙන්න, ඒ වගේ තත්ත්වයන් ටිකක් පෙන්නුම් කරන නිසා ආහාර ගැමිති ප්‍රවේශම් වෙන්න ඕන තැන් තැන් වල ගාවට ගියාට විස ශරීරගත වෙනවා ඊටකට පාදන. ඒ කියන්නේ ඔය ඉනාබන්ධන ගුප්තකාරී දේවල් තුළ වෙන්න දින දේවලුත් වෙන්න ඊටකට පාද නිසා ඔය අඳුරන්නේ නැති අයත් එක්ක වැඩ කරද්දී නැත්නම් ඕනට වඩා ආලවන්ත කම්පාණ්ඩ එන අර ටිකක් සැක සහිත අයත් ගේම් කෑම ගද්දී සමහරකට අපිට සැක හිතෙන්නේ නැහැ. සමහර මේ හොඳට ඉඳන්නේ ඒ වගේ ගේම් ගහන්නේ අපි දන්න පරිදි. අන්න ඒ නිසා ටිකක් මේ කාලේ ප්‍රවේශම් ගන්න ඒ වගේ දේවල් වල යම්කිසි හානි කර දේවා. ඒ සමහරට ඔය කියන තරම් ගුප්තකාරී භාවයෙන් ඔබට හානිය නොවුනත් ඒ දේවල් වල අඩංගු වෙන විසකාරක හේතු කොටගෙන ඔබේ ශරීර සෞඛ්‍ය දුර්වල කරන්න ප්‍රබල හැකියාවක් පතනින්ද බඩවැල් ආශ්‍රිත ගැටලු ඇති වෙන්න, අක්මාව සම්බන්ධයෙන්, අග්න්‍යාසය සම්බන්ධයෙන් ඔන්න මේ කාල සීමා තුළ හේතු කාරණා දියවැඩිය තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් වැඩි වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන කාන්තා පාර්ශ්වය විශේෂයෙන්ම ඔබගේ ඔය ඔසප් චක්‍රය මාසික ඔසප් චක්‍රය තුළ ගැටලු ඇති වෙන්න, ඒ ඔසප් වේදනාව වැඩි වෙන්න ගැටලුකාරී තත්ත්වයන් එනවා. ඒ වගේම ඔය මූණ ආශ්‍රිත පුංචි පුංචි අර රෑෂස් දද වගේ දේවල් නිතර නිතර ආසාත්මිකතාවල් ඇති වෙන්න ඉඩකට පවතිනවා. චුට්ටක් ඒ ගැන සැලකිලිමත් කටයුතු කර යන්න. ඒ දේ තුළ මේ දේවල් සියල්ල වළක්වා ගන්න පුළුවන්. කොහෙත්ම කලබල වෙන්න එපා. මේවා කිව්වේ දැනගන්න, ඒ දේවල් වලින් ගැලවෙන්න, දැනගෙන ගැලවෙන්න. ඒවට පිළියම් පිළිතුරු වීඩියෝ අවසානයේදී කියනවා. ඒව හරියට කළොත් මේ පොදු පලාපල කතනයක් වුණත්
මේ දේ කියන සියලුම සුබ ඔබට අත් කරගන්න පුළුවන්. ඔබ මොන තත්ත්වයන් තුළ ඔබේ කේන් සටහන් තුළ ගැටලු කාර්යයක් තිබ්බත් ඒ පිළියම් පිළියෙත් තුළ මේ කියන සුබ 100%ක් අත් කරගෙන මේ කියන අසුබ 100%ක් ජීවිතෙන් අයින් කරගෙන මේ ඔක්තෝබර් මාසය වාසනාවන්ත සාර්ථක ජයග්‍රාහී මාසයක් කරගන්න ප්‍රබල හැකියාවක් වෘෂභ ලග්න හිමියාට මේ තත්ත්වයන් තුළ පවතිනවා. එනිසා මේව හොඳට අහලා බුද්ධියෙන් තේරුම් අරගෙන ඒ දේවල් තුළ ගතයුත් අරගෙන ඔබ ජීවිත ඉදිරියට යන්න ඔබගේ ඉදිරිය ඉත් අතිශයෙන් පැහැදිලි තාවකාලික පසුබෑම් වලට ලොකුවට මානසික ඇද වැටෙනවත් ඒවා හිතලා පසුතැවෙනවත් යන්න එපා. ඔබේ ගමන ඔබ යන්න ඉදිරියට බාධක මැඩගෙන යන්න බාධක නැති තරම් නෑ. සුළු සුළු බාධක හැම වැටෙන නෙමේ ඒවා ආශිර්වාදයක් කරන ඒවා එක්තරා ආකාරයකින් උත්තේජනයක් කරගෙන ඔබ ඔබේ ගමන ඉදිරියට යන්න ඔබට හැකියාව උපරිමෙන් පවතින වෘෂභ ලග්න හිමිනේ. එහෙනම් මේ කාල සීමා තුළ උපරිමයෙන්ම තමන්ගේ කටයුතු තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරනවා වගේම අන් අයටත් මේ කාලේ උදව් කරන්න හිතන කාලයක් ඒ දේවල් ඒ ආකාරයෙන් කරන යහපත් ජීවිතය ගත කරන්න ඔබේ ගමන අතිශයම පැහැදිලි. ඉතින් අපි යොමුවෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දේ ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරගෙන මේක ඇයි හැමදාම කියන්නේ? හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඊය ෆෝන් එකක් අරගෙන මේ YouTube එකේ හරි කමන්නේ මේ සූ ටීවී වල තියෙන ඉතාල නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න S2 වහගෙන ශ්‍රවණය කරන ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන පිරිත් ටික ශ්‍රවණය කරා ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුළ ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ. ඒ දේ තුළ ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කියුවේ නැති හින්දා. මේ දේ තුළ ඔබේ මනස තුළ තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුළ ඔබ කරන දේ තුළ ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න පිළ ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය. එන්නේ ඒක නිසා ඒක හිතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනන් ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටිව් වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසංවිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කාසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන්න සලස්සන්ද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන්න සලස්සන ඔය පිරිත් ඒකට එකතු කරගන්න අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඔය ගෙදරට හදී හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රස කියනවනේ ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුල සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන එක නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානය යොමුනට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝන් එකෙන් හරි දාලා තියෙන. මේ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවා නම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්නේ මේ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්.
ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න ඒවගේම කතරගඳ යන පුද පූජා කරන බෝධි පූජාවල් දෙලා පින් දෙන්න යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න ඒ දේ තුල කතරදෙමියන්ගේ පිහිටය තුල මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරවත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසර නහදි සමහර දෙවෙනිදා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ ඔබට හැකි අඟහරුව දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගඳ දෙන පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අනේ ඒ දේවල් තුල නුවාන කරලා ඒ දේවල් තුල මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුල ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුපුරුදු පරිදි රමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ, කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත්හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයකන රත්හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමක් නැහැ. ඖෂධ පූජාවක් විදිහට ඒ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන්වරක් පෙරාගත පිරිසුදු ඉදිකඩෙන් තුන්වරක් පෙරාගත්ත පෑන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්දේ බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු ඉදිකඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේම අතේදී ඇති වෙන දිකට අරගෙන අතේ තියාගෙන පිරිත් ජයපිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමිති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලය බැගින්ගෙන අරගෙන තුන්වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවන එක. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ. හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එහෙම අපහැදිලි තැනක් කියලා නම් අර මම කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න. නැත්නම් පෞගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකි අය Tamanට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් පළවෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව Tamanට හැකියවමනේ පිරිසිදුනා. ඊට පස්සේ Tamanගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ. රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලවහරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න. මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන. ඇස්තමේන්තුවක් කියන්නේ මෙහෙම ඔබට කියන්නේ ආවට කියන්නේ නෙමෙයි, ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන් මහනයි ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට. එතකොට අපිට යම්කිසි ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට අවශ්‍යයි.
අධ්‍යාපන කටයුතු ඒ හැම දේම ලියන්න. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දායකකරිකමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසයේ සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල් ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙතද යන්නේ. මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුල දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන සූර්ය උදා නැගෙනහිර දිසාවෙන් සමහරවිට මේ ඉන්න තැන් වල හිටිය සූර්ය උදාව පේන්නේ නැහැ. කමක් නැහැ. නැගෙනහිර දිසාවට යම් කිසි ආකාරයෙන් ඒ දිසාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකාර ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුම් ගන්න නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැත්නම් ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවියෙන් ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ටර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා ගොඩාක් ඉන්න මේක කාලයත් සිමෙටසන ආහන අපේ අද නම් ඔබ මේකට සටහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත් දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් يعني බඩගින්න ඉන්න කෙනෙකුට එහෙම කෙනෙක් හොයාගන්න බැන්නම් අහිංසක බඩගින්න ඉන්න සත්වෙකුට අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ. පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි. අපි නිකන් දාන අපි निराහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඊටමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා. අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඊටමත්ම ප්‍රබල සහ ඊටමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යයෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතේ ප්‍රබලත්වයක් ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත්වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමින් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණා එක්ක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අයට යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි. අපල උපද්‍රව දුරු වේවි. 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ මේ කරා යද්දී කාලය ගත වෙද්දී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟාවේ. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා ඔයට. දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා. මං දැක්ක මට මැසේජ් කරනවා. මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න. මට හරි සතුටුයි. මොකද හේතුව
මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතය දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වී යුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම මා කිව්වාගේ අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල, ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගී වෙන්න හැකිනම් සහභාගී වෙන්න, සිකුරාද දවස්වලට දිවස අපසද වන්දනාව දිව හර්දේ වන්දනාව කරන්න, හැම වෙලේම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්න. ඔබට ප්‍රශ්නයක් කරදරයක් සතුටක් කුමන හෝ තත්යක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලේම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි, ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිට ගම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණ කරන කෙටි ආඥාවන්. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතේ යහපත ළඟා කරගන්න. ඒ වගේම මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරුදසා ගෙවන අය, නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය, මහා සන්තියාගෝ මුනිතුමාට, ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනිතුමාට බාරහර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න. ඔබට ඒ දේවල් වලින් කැලවෙන්න, ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මම අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නේද? රාගාසුරින් නිරෝධ මගේ Facebook Twitter message දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා ඒ පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.